අයිබෝවන් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සියලුම දෙනාට ලෝක කුසලාන තරඟාවලියේ 33 වන තරඟයේ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ 7 වන තරඟයේ ඊයේ ඉන්දියා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළා. ඉතින් මම ඔයාලට මෙම තරඟයේ කිසිදු විස්තරයක් කියන්න යන්නේ නැහැ. මොකද ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකෙක් හැටියට මෙම සියලුම තොරතුරු දන්නවා ඇති කියලා හිතනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට වගේම ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ටද ඊයේ තවත් අමිහිරි මතකයක් පමණයි ඉතිරි වුණේ තරඟය ගැන. ශ්‍රී ලංකා කණ්ඩායම මේ පන්දු යවන්නන් කෙසේ වෙතත් පිතිකරුවන් කිසිදු වගකීමකින් තොරව ක්‍රීඩා කළ ආකාරයක් තමයි ඊයේ ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වන අපිට දැක ගැනීමට හැකි වුණේ. ඉතින් දැන්ට දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් උපදේශකයෙකු විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කළ සුපිරි නායකයෙකු වගේම සුපිරි පිතිකරුවෙකු එකතු වී සිටිනවා ඒ මහේල ජයවර්ධන මහතා. ඔහු ඊයේ තරඟ පරාජයෙන් පසු තමත් ආවේගශීලී වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට බැන වැදී තිබෙනවා. ඉතින් අපිට ඒ සම්බන්ධයෙන් ඔහුට වැරද්දක් කියන්න බෑ. මොකද ඔවුන්ගේ කාලේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් හොඳ මට්ටමකින් ක්‍රීඩා කරා. ඒ වගේම ශ්‍රී ලංකා වෙනුවෙන් ජයග්‍රහණ රැසක්ම ලබා දීමට සමත් වූ ක්‍රීඩකයින්. ඊයේ මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට බැන වැදමින් පවසා ඇත්තේ මේ ආකාරයටයි. මට ඇත්තටම කනගාටුයි අපේ ක්‍රිකට් ගහන හැටි දැක්කහම. අපිට පුළුවන් කියන්න සහ තාක්ෂණය දෙන්න විතරයි. ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා ගහන්න බෑ. අනික මොනවද ඒ ෆීල් කරපු විදිය? මේක ලෝක කුසලාණයක්. 19න් පහල කණ්ඩායමකටත් පහලාය වගේ තමයි ඔයාලා ඊයේ ක්‍රීඩා කරේ. හැමදාම එකම දේ කියලා කියලා මටත් එපා වෙලා තියෙනවා. අපේ රටේ මිනිස්සු හුඟක් ක්‍රිකට් වලට ආදරය කරා. ඒ වගේම අපිට ආදරය කරා. ඒකත් නැති කරලා දාන්න හදන්න එපා. ඔයාලා එකතු වෙලා එකපාරක් වැරදුනවා කියමුකෝ. ඒත් හැමදාමයි මේ විදිහට ඔයාලා ක්‍රීඩා කරන්නේ. හරියට බෝලේටවත් ගහ ගන්න බැරි අය වගේ තමයි ඔයාලා ඊයේ ක්‍රීඩා කළේ. මගෙත් සීමාවක් තියෙනවා. මට මොලේ දෙන්න බෑ ඔයාලට. මාත් මේ පාර තීරණයක් ගන්නවා. මොකද මම මෙතන ගන්න පඩියට නායකාරයෙක් වෙන්න මට බෑ. ඊට වැඩි හොඳයි පාඩුවේ ගෙදරට වෙලා ඉන්න එක. ඊයේ දිනේදී මහේල ජයවර්ධන මහතා තරඟ පරාජයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට බැන වැදමින් පවසා ඇත්තේ මේ ආකාරයට. ඉතින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් විදිහට අනිවාර්යෙන්ම ඔහුගේ කතාව අපිට අනුමත කරන්න වෙනවා. මොකද ඔවුන් රට වෙනුවෙන් ක්‍රීඩා කළ කාලේ ශ්‍රී ලංකාවේ නම ක්‍රිකට් වල උඩින්ම ලෝකයේ තිබුණා. ඉතින් ලෝක කුසලාන තරඟාවලියේ ඉදිරි තරඟ පැවැත්වීමට නියමිතයි. ඒ වගේම අද දිනේදී අෆ්ගනිස්තානු කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟය පැවැත්වෙනවා. ඉතින් මේව තරඟවල අලුත්ම තොරතුරු සමගින් ඔයාලත් එක්ක එකතු වෙමින් බලාපොරොත්තු වෙන අදට නවතිනවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.